ආයිබෝන් කියලා පිළිගන්න ඔන්ලයින් මනි ශ්‍රී ලංකා නරබන සිරු දිනාටම අද මට හිතෙන ඔයාලන්ට කියලා දෙන්න ඕන කියලා මේ ටූල් කිට් එක සම්බන්ධයෙන් මම මේ ටූල් කිට් එක ඔඩර් කරත්තී eBay එකෙන් දවස් 4 කලින් වගේ මම මේක අපේ ගෙදරටම ආවා ඇත්තට මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් අපේ දිනදා ජීවිතයේ තියෙන වැඩ මේකේ ඇත්තට වැඩ 12ක් 11ක් විතර කරගන්න පුළුවන් මම දැන්ටත් මේක ඕපන් කරගෙන තින්නේ අප බලමු මේක එලිට අරන් කොහොමද මේ ටූල් කිට් එක කියලා මේ තියෙන්නේ ටූල් කිට් එක. ඔයගොල්ලෝ පේන ඇති මේ පැකින් එක තියෙන එක. පැකින් එක ඕපන් කරන් බලමු. ඔයගොල්ලෝ පේන ලස්සන පොකට් එක අපිට ඒ ටූල් කිට් එක දාලා තිනවා. ඔයගොල්ලෝ පේන ටූල් මේ කොහොමද කවර ලස්සන කියලා. අපි දැන් මේ ටූල් කිට් එක එලිට අරන් බලමු. මේ තියෙන්නේ ටූල් කිට් එක. ඔයගොල්ලෝ පේන හරි මේ ලස්සන දෙකල නිර්මාණය කරලා තියෙන ටූල් කිට් එක. බලමු මේ ටූල් කිට් එකේ මොනවද ඒගොල්ලෝ කියලා තින්නේ කියලා මොනවද වැඩද අපි කරගන්න පුළුවන් කියලා. අප බලමු ඒගොල්ලෝ දී දෙන කාඩ් එක. මේ තින්නේ කාඩ් එක. ඌලම් පේන තේක තියෙන කෑන් ඕපනර් තියෙනවා කියලා තියෙනවා අංක එක කෑන් ඕපනර්. තියෙන අංක එක කෑන් ඕපනර් තියෙන මෙතන. ඒ වගේම තියෙන අංක දෙක ඒගොල්ලෝ කියන නයිෆ් එජෙක්ට් එකක් තියෙන පිහිතලයක් තියෙනවා කියනවා. මේ තින්නේ පිහිතලය. ඌලම් පේන පිහිතලය. ඒ වගේම ඒගොල්ලෝ කියනවා ස්ක්‍රූ ඩ්‍රයිවරයක් තියෙනවා කියලා. මේ තියෙන ස්ක්‍රූ ඩ්‍රයිවරේ අංක 3, අංක 4 රූල් එකක්. අංක 4 රූල් එක මේ තියෙන ඒගොල්ලන් බලාගෙන රූල් එක. මේක තමයි ඒ රූල් එක. ඒ වගේම ඒගොල්ලෝ කියනවා තව කැප් ඕපනර්යක් තියෙන බෝතල් ඕපනර්යක් තියෙනවා කියලා. මේ තියෙන බෝතල් ඕපනරේ ඊට පස්සේ කියන 4 position range එකක් තියෙනවා කියලා. මේ තින්නේ 4 position range එක. අපිට මේ නට් තද කරගන්න පුළුවන් size 4ක. ඒ වගේම තියෙනවා butterfly range එකක්. ඒ කියන්නේ මේ ඒ වගේ නට් වර්ගයක් තියෙන butterfly range කියලා. මගුලන්ට පොටයක් දාන්න එකේ. ඊට පස්සේ තියෙන අංකට slow blade කියලා. ඒක කියත් තලයක්. මේ තින්නේ කියත් තලිය ඔයගලන්ට තියෙන තික්. හොඳ sharpware කියත් තලිය තියෙනවා. ඊට පස්සේ බලමු අපි මේ අංක 9 direction කියලා ටූල් එකක් තියෙනවා මට ඒ ටූල් එක සම්බන්ධයෙන් ඇත්තට අවබෝධයක් නැහැ. ඔයාලා මේ ටූල් එක සම්බන්ධයෙන් යම් කිසි අවබෝධයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අංක 10 2 position range එක අංක 10 මේ තින්නේ. කියන්නේ මේකත් මේ නට් වර්ගය පොඩි පොඩි නට් අද කරගන්න ටූල් එකක්. ඊට පස්සේ අංක 11 කී රින්ග් හෝල් එකක් තියෙනවා. එනකොට මේක මේ එල්ලන් යන්න පුළුවන් අපේ කීටෙක් එකේ. හරියට බලමු දැන් මේ කෑන් ඕපනර් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේ දෙන්නේ කෑන් ඕපනර් එක. ඉතින් තුන තේ කෑන් ඕපනර් එක. තන කුලක් වගේ තියෙනවා. දැන් ටින් කෑන් එකක් කරන් ටින් එකක් අරගෙන මෙහෙම තියාගන්න. මේ ආකාරයෙන් තියාගෙන ඔයගොල්ලන් ටින් එක තද කරන්න. ගුරන් පෙනෙති කොච්චර හොඳට ඒක කැපෙනවද කියලා. දැන් කිසිම මහන්සියක් නැතුව. ඇත්තට මේක ගොඩක්ම වටිනවා. ඉක්මනට වැඩ කරගන්නත් පුළුවන් මේ. කකල් කපා ගන්නත් පුළුවන්. අපිට අනවශ්‍ය විදිහට මේ තව කෑන් ඕපල් ගන්න සල්ලි විතර කරන්න ඕනෙත් නෑ. ඔගලන් පෙනෙති කොච්චර හොඳට ඒක කැපිලා තියෙනවද කියලා මේ ටූල් එකෙන්. ඇත්තට මේ ටූල් එක මම ගත්තේ $0.78ට රුපියල් 120ක් වගේ වුණා. නමුත් රුපියල් 120 නම් පාඩු නෑ කියලා මට හිතෙනවා. ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියලා පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. හරි අපි දැන් බලමු අංක 2 මොකක්ද කියලා. අංක 2 තියෙන නයිෆ් එජෙට් එකක් පිහිතලයක්. මේකෙන් දෙන්නේ පිහිතලේ. අපි දැන් බලමු ඒ පිහිතලේ කොහොමද වැඩ කරන්නේ කියලා. අපි දැන් බලමු පිහිතලේ කොහොමද වැඩ කරන්නේ කියලා. තින්නේ පිහිතලය. ඔයගොල්ලන් පේන sharp එකක් තියෙන හොඳ බලු මේ මුලින්ම මේකෙන් මේ කොලයක් එහෙම කපලා බලමු. ඔයගොල්ලන් පේන ඇති කොහොමද මේ කොලේ කැපුණේ කියලා. ඇත්තටම හරිම sharp මේ පිහිතලය. ඔයගොල්ලන් පේන ඇති කොහොමද කැපලා තියෙන්නේ කියලා. දැන් මේ පිහිතලයෙන් මේ ආමිරිස් කරලා
ලූන් ගෙඩිය කපාගන්න ට්‍රයියක් දීලා බලමු. ඉතින් මිරිස් කරල බලුන් කපලා. ඔයගොල්ලන් කියන්නේ කොච්චර අතර මිදුම් කැපෙනවද කියලා. ඇත්තටම අපිට බිය ගන්න ඕනේ නැහැ කියලාත් මට නම් හිතෙනවා. එවන්නේ මේ තලින් කැපිලා දින හැටි. අපි දැන් එනම් බලමු ලූණු ගෙඩියක් කපාගෙන. තරම් පේනකොට ලූණු ගෙඩියත් හොඳට කැපෙනවා. අපි මේ තව හොඳට කපා ගන්න. තර මේක හරියට වටනා අපිට මේ ඔය කැම්ප් එහෙම යද්දී අපිට කැලේ එහෙම යද්දී අපිට මේකෙන් දෙයක් කරගන්න පුළුවන් කියලා. ඇත්තට මේකෙන් දෙයක් කරගන්න පුළුවන් කියලා මට නෑ. බලන්න මේ මිලුන් ගිරි ඉතුරු ටික කපගෙන. ගොඩක් වෙන ලුණු හොඳට කැපිලා තියෙනවා. හරි බලමු අංක 3 ස්ක්‍රූ ඩ්‍රයිව් එක. මේ තියෙන ස්ක්‍රූ ඩ්‍රයිව් එක. පුළුවන් පෙරේ තියෙන මේ ස්ක්‍රූ ඩ්‍රයිව් එක තියෙන අපිට බලමු මේකේ මේ ඇණයක් එම් ගලව ගන්න පුළුවන් කියලා. අපිට යද්ද මැනේ කොට බලමු. තරම හරිම ලේසියි මේක ඇණ ගලවන්න නම්. පුළුවන් තියෙනදි කොහොමද ඇණ ගලවන්නේ කියලා. වෙනද යන්නේ ගැලුණා. එයා වන්දෙන් අපි යන්නේ තද කරන් ට්‍රයි එකක් දීලා බලන්න. ගුරන් පේනක් ඇනෙත් හොඳට තද වෙනවා. අපිට ඇත්තට මාංශයක් එන්න ඕනෙත් නෑ. හැබැයි අර ස්ක්‍රූ ඩ්‍රයිව් එකේ තියෙන විදිහටම පහසුවෙන් නම් කරගන්නද මොකද අපිට යම් කිසි දෙයක් මේ ටූල් ඩ්‍රයිව් එකෙන් කරගන්න පුළුවන් කියලා ඕගලන් දැන් පේනවා ඇති. බලමු දැන් අපි ඇනෙත් තද කරගත්තා. දැක්කම අපි ඇනේ දැන් තද කරගත්තා. ඇත්තට මේකෙන් නම් මට නම් කියන් තින්නේ ගොඩක් දේවල් අපි කරගන්න පුළුවන්. හරි බලමු දැන් අංක 4 තියෙන්නේ රූල් එක අපිට මෙතන. අපි බලමු රූල් එකේ මොනවද කරගන්න පුළුවන් කියලා. දැන් රූල් එක බලමු අක්කරේ අදගෙන මේ කලින් ඇන් දෙකක් මේ තියෙන්නේ. අපිට ඕන නම් මේ වගේ නිර්මාණ අපිට මේ රූල් එකෙන් අපි කරගන්න පුළුවන්. ඒ වගේම මේ රූල් එකේ සෙන්ටිමීටර තමයි තියෙන්නේ. පුරන් පෙනේ තියෙන්නේ සෙන්ටිමීටර. අපිට ඇත්තටම මේ රූල් එකුණ ගොඩක් ප්‍රයෝජනක් වෙනවා කියලා මට හිතෙන්නේ. ඊට පස්සේ අංක 5 කැප් ඕපන් එක තියෙන්නේ. හදෙන් බලමු මෙතින්නේ අංක 5 මෙතින් කැප් ඕපන් එක. අප බලමු මේ බෝතලයක් එකකින් ඕපන් කරගන්න පුළුවන් කියලා. බෝතලේ ගත්තා. බෝතලේ එකයි අදිරන ඕපන් කරගන්න. ඇත්තට ඔයගලන් පේනවා මේක හොඳට ඕපන් වෙනා මේක. මම බෝතලේ මුලින් තද හොඳට තද කරලා තිබ්බේ. ඇත්තට මේකෙන් අපිට බෝතලයක් උනා ඕපන් කරගන්න පුළුවන්. මේ තිත බෝතලේ ඕපන් කරගන්න ටූල් එක. හරි අපි බලමු දැන් අංක 5 කතා කරේ. ඊටස අංක 6 ඔපොෂන් රෙන්ච් එක. ඔයගලන් පේනවා තිබ්බේ මෙතන ඔපෝෂන් රේන්ජ් එක තියෙන නට් 4ක් තද කරගන්න පුළුවන්. 1 2 3 4. ඉතින් දැන් මේ නට් එකක් අරන් බලමු මේක තද කරගන්න පුළුවන්ද කියලා. බලන්න පේනවා මේ තියෙන නට් එකක්. මේ නට් එක ගැලපෙන පොෂන් එකට තියලා අපිට තියෙන තද කරගන්න. බලන්න පේනවා මේක හොඳට තද කරගන්න පුළුවන් කිසිම හාන්සියකින් තොරව. ඇත්තටම මේක හරි වටින ටූල් එකක් කියලා කියන්න පුළුවන්. බලන් පේනේ ති මේක මේ ආකාරය තියාගෙන අපිට නට්ටයක් වුණත් එහෙම තද කරගන්න පුළුවන්. හරි අපි බලමු අංක 7 බටර්ෆ්ලයි රෙන්ච් එක. මේ තියෙන්නේ බටර්ෆ්ලයි රෙන්ච් එක. මේකට වෙනම නට් වර්ගයක් තියෙනවා. මම ඔයගොල්ලන්ට නට් වර්ගයේ මේ පොඩක් පෙන්නන්නම් දැන්. මේ තියෙන නට් වර්ගය. හරි අපි බලමු අංක 6 කතා කරා. ඊට පස්සේ අපි අංක 8 කියත් පැත්තේ තින් කියත් තලේ අත් මේකින් පොඩි මේ
ලිකෑල්ල කප් කපාගන්න ්‍රය දිල් බල ගොලන්තේන කියත් පරි හොඳර කැපෙන මට මේ කර බි තිර කරන්න මගේ ස්ටෑන්ඩ කෙල්ලෙන දෙයක් කරගන්න පුළුවන් ගලන් යම්කි සබෝධයක් ගන්න ති මේක දෙයක් කරන්න පුළුවන් කියලා හරි අපි දැන් බලමු ඊළඟ එක ඊළඟට තියෙන්නේ අංක නමේ ඩිරෙක්ෂන් කියලා ටූල් එකක් මේ ටූල් එක සම්බන්ධයෙන් මට හරි අවබෝධයක් නැහැ ඔයගලන්ට ටූල් එක සම්බන්ධයෙන් යම්කි අවබෝධයක් තියෙනවා පල්ලා කමෙන්ටේෂන් එකේ කමෙන්ට් එකක් දාන්න හරි ඔයගලන් පේරෙන අංක 11 කීරින් එක තියෙන්නේ අපිට මේ කී ඉතින් කීරින් එක අපිට කී හෝල් එක මේ කී හෝල් එක අපිට අපේ මේ කීටෙක් අපිට දාගෙන කීටෙක් වලත් අපිට මේ දාගෙන පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලෝ මේ තේම කීටෙක් එකේ එහෙම අපිට මේ දා ගන්න පුළුවන් අපිට එහෙම දාගෙන මේක පාවිච්චි කර ගන්න පුළුවන් මේ කීටෙක් එකක් වශයෙන් අපිට කීටෙක් එල්ලක් අපි යන්න පුළුවන් මේක මම නම් ගොඩක් දුරට පාවිච්චි කරන්නේ මේ පර්ස් එක දාගෙන ඉන්නවා මම ඉතින් මේ පර්ස් එක ඉතින් පර්ස් එකේ මේ ආකාරයට මම පර්සේ දාගෙන තියාගන්නේ මට ඕනලාට මම මේක රීටර් අරගෙන මට මක්කර වැඩක් කරනොත් මේ වගේ පොඩි පොඩි වැඩ වගේ කරගන්න වුණොත් එහෙම මම මේක රීටර් අර මේක මේකෙන් පොඩි වැඩ වගේ කරගන්නවා ඉතින් මට කියන්න තියෙන්නේ මේක නම් මගේ අද්දකීවට මේක හොඳ ටූල් එකක් ඔයගලන්ගේ අද්දකී මොනවද කියලා පල්ලා කමෙන්ට් එකෙන් කමෙන්ට් එකක් දාන්න මගලන් මේ මේක ගත්තේ eBay එකෙන් 0.78ක් වුණා ඩොලර්ස් ඒ කියන්නේ රුපියල් 120ක් විතර ඔයගලන්ට පුළුවන් ඉබේකින් කියලා ඕඩර් කරගන්න මේක මගේ වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාන්න ඒ වගේම මාව මට කමෙන්ට් එකක් දාන්න ඒ වගේම ෂෙයා කරන්න යාළුවන්ට බෙදා ගන්න බොහොම ස්තුතියි මගේ වීඩියෝ නරඹුවට ඔයගලන් සුබ දවසක්